සිද්ධිය තමුත්තේකම ඇතිවෙච්ච සිද්ධිය අපි දැඩිසේ හෙලා දකිනවා. අපේ දිස්ත්‍රික්කයේ ගොවියෝ මේ වෙනකොට කන්න හතරක් තමන්ගේ ගොවිතැන් කළා නැහැ. කන්න හතරක් අවුරුදු දෙකක් ආදායමක් නැහැ. සමහර තැන්වල අවුරුදු දෙකමාරක් ආදායමක් නැහැ. එවැනි අවස්ථාවක රජය මේ ආකාරයට ජනතාව දැනුවත් නොකර මේ විදිහට අහිංසක ගොවි ජනතාවට පහර දෙන්න අවසරය ලබා දුන්නේ කවුද? කවුද පොලිසියට අණ දුන්නේ මේ විදිහට සත්තුන්ට වගේ ජනතාවට එලවෙලව පහර දෙන්න? මේක ඉතාම ඛේදජනක තත්වයක්. මේකෙන් රජය පණිවිඩයක් දෙනවා ජනතාවට. මීට පස්සේ උද්ඝෝෂණ කරන්න එපා. උද්ඝෝෂණ කරොත් මේක තමයි රජයේ උත්තරේ බවට පත් වෙන්නේ කියලා. පත්තල සිද්ධියට කියන්නේ ඒක මහින්ද රාජපක්ෂයි ආණ්ඩුව. දැන් හෙට ගියයි මේක පොලිසිය. ආපාලනේ ආණ්ඩුව මේ වගේ වැඩක් කරා මේක ඒක බැර වෙනවා පොලිසිය account එකට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ පොලිසිය කරාට පස්සේ ඒක මහින්ද රාජපක්ෂගේ අපේ ආණ්ඩුවට account එකට තමයි යන්නේ. account දෙක බඩු යන්නේ. මේ ආණ්ඩුවට පෙබරවාරි මාසේ 10 වෙනිදා ලැබුණු ජනවරම මේ ජනවරමෙන් පැහැදිලිවම තේරෙනවා මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ලැබਿੱත් ජනවරම නැවත මෙරටේ ජනතාව අකුලගත්ත පෙබරවාරි මාසේ 10 වෙනිදා. ඒ නිසා මේ අහපාලන ආණ්ඩුවට මේ පෙබරවාරි මාසේ 10 වෙනිදාන් පස්සේ තවදුරටත් මේ රට කරගෙන යන්න ජනවරමක් නැහැ. විශේෂයෙන් මේ ආණ්ඩුව කරගෙන යන්න ජනවරමක් නැහැ. ඒ නිසා රටම ඉල්ලනවා මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕනේ. අගමැතිවරයා ඉවත් වෙන්න ඕනේ. නව ආණ්ඩුවක් බලයට පත් වෙන්න ඕනේ කියලා. හැබැයි මේ ආණ්ඩුව මේ මලත්පාල මැතිවරණේ අවසන් වෙලා අද වෙනකොට මාසයකට ආසන්න කාලයක් ගත වෙලත් මේ ආණ්ඩුව මොනතරම් අකාර්යක්ෂමද කිව්වොත් තව වෙනතුරුත් පළාත් පාලන ආයතන ටික තාම පිහිටුව ගන්න බෑ.